श्रीलंका निदहस पक्षे निर्मात्रु SWRD बंडार नायक श्रीमतानंगे 122 जन्मदिन वेनुवेन गुणसमर उत्सव अद पेरवरुवे गालु मोदुर पिहिटी बंडार नायक पिलिरुव अभियसदी पेवत्तुना उत्सव आरंभ वीमट पेर हिटपु जनाधिपतिनी चंद्रिका बंडार नायक कुमारतुंग महात्मिय पेमिन बंडार नायक श्रीमतानंगे पिलिरुवट पुष्पोपहार दक्वनु लबुवा आगे पियानन आरंभ कर पु श्रीलंका निदास पक्षे के ना मुकद हितेन्ने मुकद हितान डोनी तब मेवे ने कोड श्रीलंका निदास पक्षे याना गमन मार के निवर्ज गमन मार गया क्या नहीं किसी का गमन मार गया क्या निवर्ज इसे वैरेज इसे केला पढ़ किया न बे नमूत श्रीलंका निदास पक्षे असाधारण ने कुतला तीन अगला दंगी ने का पार से वे किया ना एक ही तीन दंग और दुखने से लामा मुखी हुआ नहीं एक कराई किया पक्ष दें सभापति के खेल के या नीति विरोधी ने पक्ष सभापति මේ ඔක්කොම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ පක්ෂයේ අලුත් නායකත්වයක් වෙන අපිට එකතු වෙන්න දෙයක් නැහැ ආ පක්ෂය අරගෙන ගිහිලා විකුණලා පොහොට්ටුවට එයයි පක්ෂ නැත්තේ මේ අලුත් ආණ්ඩුව ගැන ඔබතුමගේ අදහස මොකද්ද මේ යන ගමන් මාර්ගය ගැන දැන් ඒව කතා කරන්න බෑ ඉන් පැයකට පමණ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නිදහස් පක්ෂයේ ජේෂ්ඨින් පිරිසක් පැමිණ බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් ගුණසමර උත්සවය ආරම්භ කළා උත්සවෙන් අනුතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. චන්ද්‍රිකා මැතිණිය පෙර කලින්ම ඇවිල්ලා පුෂ්පපහර දක්වා ගියා. ඔව් එතුමිය උදෑසනම ඇවිත් තිබෙනවා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා එතුමිය උදේම ඇවිල්ලා ඒ කටයුතු වලට සහභාගී වෙලා තිබීම පිළිබඳව. දැන් එතුමිය කියලා තාම සමාජිකත්වයේ තියෙනවා සභාපති එතුමිය අනුශාසක එතුමිය ඔබතුමාගේ සභා ඒ කියන්නේ සභාපතිකත්වය පිළිගන්නේ නීත්‍යානුකූල නැහැ කියලා. නැහැ ඉතින් අපි සාමාන්‍යයෙන් රට තුල වැඩ කරනකොට අපි තුල කිසිම වාද වේදයක් එහෙම කිසිම ප්‍රශ්නයක් අපි කවුරුත් එකට එකතු වෙලා වැඩ කරා. දැන් ඔබතුමා කෝ මේ වාම දේශපාලන පක්ෂයත් එක්ක දැන් රට ගෙනියන්න ඕනේ ජනකන දේශ පක්ෂය ඒ ප්‍රතිපත්ති තමයි ගෙනිච්චේ රට සංවර්ධනය කරන්න කියලා. අතරම දැන් ඔබතුමලා එකතු වෙලා තියෙන රාජ්‍යත් දැන් ඒ ප්‍රතිපත්ති නේද කරු කරා. මොකද ගම් මට්ටමින් ගිහිලා ගමේ ප්‍රශ්න විසඳලා එහෙම එකක් නේද කරන්නේ. ඔව් ඉතාලම පැහැදිලුව වර්තමාන රජය ගත්තත් වර්තමාන රජයේ ඉන්න සීලු මැති ඇමතිවරු විශේෂයෙන්ම 90%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් බිහි වෙච්ච අය. ඒ නිසා එදා ඒ දර්ශනය අදත් ක්‍රියාත්මක කරන්න රජයේ ප්‍රතිපත්ති තුල ඇති වෙනවා ඒ වගේම අපි රජයට සම්බන්ධ ප්‍රධාන පක්ෂයක් විදිහට අපි හැම විටම රජයේ එක්ක ඉතාම සහයෝගයෙන් මිත්‍රශීලීව සහ සූදශීලීව කටයුතු කරන්නේ එවැනි ප්‍රගතිශීලී මතයන් සමග රට සංවර්ධනය ඉදිරියට ගෙන යෑම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ ආණ්ඩුවත් එක්ක යනවද කලකිරීමෙන්ද කියලා අපි බලමු ඉතින් තව කල් දිනවනේ මොකක්ද ඉතින් දැන් ඉතින් මේ ආණ්ඩුව දිනවනේ නම හින්දම රේල් මහත්තයා උද මහානායකතුමා ජයසේකර මහත්තයා එහෙනම් පහුගිය දවස්වල ප්‍රකාශ කරා ඒ කියන්නේ යන් කනේ දෙහිල් ගන්නවා කියලා ආණ්ඩුව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.